කොරෝනාා වෛරසය ආසාධනය වූ කෙනෙකු රැකබලා ගැනීමට තම සමීපතම ජාතිීන් පවා බියවන සමාජ වටපිටාවක් තුළ, කොරුණා රෝකට ලක්වූ තමාගේ හොඳම මිතුරිය තම නෙවසේ දෙන පහක කාලයක් රාධපාත් අබාගෙන, ඇයට සියලු සත්කාර සිදුකළ දියමියක් පෙරිිපඳව ගාල්ල ්‍රීපන් බාලිකා ්‍රවිති්‍යාලයෙන් වර්තාාවටවා. ගාල්ල. කලි ගාන පදිංචි, ගල්ල රීපන්් බාලිකාෆිත්‍යයාලේ හත්වන වසරේ ඉගුණුම ලබන KH හන්සියදී යසෝදා නැමති ඇය කොඩා මිතුරියක්. ඇගේ හොඳම මිතුරිය වන ඇගේ පන්තියේ එකට එකනම ලැපු ගන්න සපුමල් පෙදෙසේ පදිංචි, HN විශ්මි විහංගාද යසෝදාමෙන් කොඩා මිතුරියක්. විශ්මි විහංගා දියනිය මවට හදිසිත් සැත්කමක් සිදුකිරීම සඳහා, ඇය ගල්ද නගරී පෞද්කලික රෝහලකට ඇතුළත් කිරීමට සිදු වුණා. එහිදී ගාල්ල රේවත පිරිවෙනි ගුරුපරයකු වන ඇකේ පියා තමන්ගේ එකම දරවා වන විශ්මි විහංගා නතර කරයන්නේ ඇකේ හොඳම මිතුරිය වන හන්සිනී යසෝදාගේ නිවසෙයි. විශ්මි විහංගා දියනියගේ මවට සැත්කමට පෙර සිදුකල බ්‍රැපිට් ඇන්ටිජන් පරීක්ෂණයේදී එම මව කොෝණ ආසාධිතයෙකු බව හදනා ගැන්නු අතර, අනතුරුව ඇකගේ පියාටත සිදුකළ පරීක්ෂණයේදී ඔහුද කොරෝනාා ආසාධිතයෙකු බව තහවුරු කරගෙන තිබුණා. ඔවුන් දෙදෙනම ප්‍රතිකාර මධ්‍යස්ථාන යොමුකර අනතුරුව විශ්මි විහංගා දියනයට සිදුකළ පරීක්ෂණයේදී ඇයටද කොරෝනා රෝකය වැලඳී ඇති බව තහවුරු වුණා. ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙනයන විට දින පහක කාලයක් ඇය හන්සනී යසෝදා දියනේගේ නෙවසේගතකර තිබුණා. න්සී යෝදා ද ඇකේ මව පියා සහ. සොහොයුරන් සියලු දෙනාම සෞඛ්‍ය අරක්ෂිත ක්‍රමවේක අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා ඔවුන් කිසිවකුටත් කොරවුණා රෝකය ආසාධනය වී නැහැ. පන්සනී යසෝදා දියනිය සිදු කළ මේ උතුන් ක්‍රියාව අගේ කරමින් ගාල්ල රීපන් බාලිකා විද්‍යාලීදී ඇයට විශේෂ ඇගීමේ උලෙලක් සංවිධානය කර තිබුණා. එෙදදි ගල්ල ිස්ට්‍රික් බාල දක්ෂකා සංගමේ මගින් වසරක් පුරාවට අවශ්‍ය සියළු පාසල් උපකරන ඇයට පරිත්‍යයාග කෙරුණා. දකුණු පළාත් හිටපු බාලදක්ෂ කොමසාරිස් චන්ද්‍රිකා මල්කාන්ති විදුහල්පතිනී MSR අයිරංගනී යන මහත්මින් අතින් එම උපකරන ඇයට පිරනමුණු අතර මහචන සෞඛ්‍ය පරීක්ෂක චිරන්ත ගුරුකේ මහතාද ඇකේ මෙම උතුම් ක්‍රියාව අගේ කරමින් විශේෂතාකයක් ඇයට පිරිනමුුණා යාලුවන්නේ ඔයාලා තවම අපේ චනල එක සබස්ක්‍රයිබ් කරලා නැද්ද එහනම් සබස්ක්‍රයිබ් බට් එක ඔබල සබස්ක්‍රයිබ් කරන්න සිුව සලකු නොබල දිනපතා අපගේ නව විඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.